චාරිත්‍රක පිළිබඳව ආරෝපණ තාවකාලිකව ගබඩා කරගන්න උපකරණයක් තියෙන උපාංගයක් තියෙන ආරෝපණ තාවකාලිකව ගබඩා කරගන්න තියෙන උපාංගයට නමක් කියන එකට කියනවා මොකක් කියලාද දාරිත්‍රකයක් කියලා දාරිත්‍රකයක් මේකේ තියෙන රූප සටහන් අලගේ ටියුට් එකෙත් ඇති දාරිත්‍රකේ ඒක දාරිත්‍රකය කියන එක ගැන කතා කරන්න කලින් මේ දාරිත්‍රකයක් හදන්නේ සරල දාරිත්‍රකයක් හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරලා ඉමු මේ රූප සටහනේ තියෙන්නේ ඒ සරල දාරිත්‍රකයක් හදන හැටි හරිද ඒකට අපි ගන්න ඕන මෙන්න මේ වගේ එක සමාන ඇලුමිනියම් තහඩු දෙකක් හරිද එක සමාන ඇලුමිනියම් තහඩු දෙකක් ගන්නවා ඊළඟට මේ ඇලුමිනියම් තහඩු දෙක අරගෙන මෙන්න මෙතනින් මේ වයර් එකක් තියෙන වයර් එකේ අර සන්නායක කොටස විවෘත කරලා මෙන්න මේ ඇලුමිනියම් තහඩුවට ඒක සම්බන්ධ කරලා වයර් එක මෙහෙම පිටතට ගන්න. මෙන්න එක ඇලුමිනියම් තහඩුවක්. ඔය වගේ තව ඇලුමිනියම් තහඩුවක් ඔය ගානටම අපි අරගෙන ඒකෙත් මේ අර වයර් එකක් අරගෙන ඒකේ අර සන්නායක කොටසෙන් මෙතන සම්බන්ධ කරලා තියාගන්න. දැන් මේ තහඩු දෙකම මේ වගේ වයර් කැබලි වලින් සම්බන්ධ කරලා තියෙනවා. සහ මේ අර විදුලිය ගමන් කරන කොටස ඇලුමිනියම් තහඩුවත් එක්ක ගැටිලා තියෙනවා. ඊට පස්සේ තියෙන සරල දෙයක්. ඊට පස්සේ තියෙන අපි ගන්නවා මේකට පොලිතින්. පොලිතින් හරි එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් රිජිෆෝම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් කඩදාසි. වියලි කඩදාසි ගන්න පුළුවන් කොහොම හරි ඒ ගන්න දෙය විද්‍යුත් පරිවාරකයක් වෙන්න ඕන. විදුලිය ගමන් කරන්නේ නැති දෙයක්. විද්‍යුත් පරිවාරකයක් විය යුතුයි. අපි මේ මැදට තියෙන ඔන්න ඔය කියන පොලිතින් ටික තියෙනවා මෙතන මැදි. හරිද? මෙන්න මේ මැදි මොනවද තියන්නේ? අර කියපු පොලිතින් ටික. එහෙම නැත්නම් අපිට කඩදාසි මොනවද කියලා අපෙන් අහයි වෙන මොනවද තියන්න පුළුවන් කියලා. කඩදාසි. එහෙම නැත්නම් පොලිතින් රිජිෆෝම් කැබැල්ලා. කොහමරි විදුලිය ගමන් කරන්න ඉඩ දෙන්නේ නැති දෙයක් තමයි මේක මැද්දට දාගන්න ඕන. ඊට පස්සේ එහෙම දාගෙන අපි රබර් බෑන්ඩ් එකක් අරගෙන රබර් බෑන්ඩ් එකක් අරගෙන මේක මේ මෙහෙම සම්බන්ධ කරලා තියාගන්නවා මොකද එහෙට මෙහෙට යන්නේ නැති වෙයි. රබර් සෙලෝ ටේප් එකකින් අලවන්නත් පුළුවන් ගැටලුවක් නෑ. මෙහෙම රබර් බෑන්ඩ් එකක් අරන් මේක මෙහෙම දාගන්න. ඔන්න හොඳට හිර කරලා තියෙනවා. ඔන්න ඔය රූප සටහන අඳින්න ඇවිල්ලා තියෙන විභාගෙදී ඇඳලා නම් කරන්නත් තියෙනවා. ඒ නිසා ඒ රූප සටහන ඔය සරල දාරිත්‍රකයේ හදපු හැටි ඔලුවට ගන්න. නම් කෙරුවොත් මොනවද මේ තියෙන්නේ? මෙන්න මෙතන නම් කරලා තියෙන ඇලුමිනියම් තහඩු, ඊළඟ පොලිතින් කොලය, ඊළඟ මේ තියෙන වයර්. ඔය විදියට නම් කරන්න කොච්චරයි නම් කරන්න තියෙන්නේ? හරි. ඔන්න ඕක තමයි සරල දාරිත්‍රකය. ඒතකොට මෙතන සරල දාරිත්‍රයක් හදන හැටි අහලා තියෙනවා. ඊට පස්සේ ඕකෙම තියෙනවා පහලට ගියාම අවසානයේදී දාරිත්‍රකයක ක්‍රියාව විස්තර කරන්න කියලා. මම එතනදී කොහොමද මේ දාරිත්‍රකය මෙතනදී නැවත කියලා එතනදීත් කියන්නම් දෙපාරක් කිව්වට ගැටලුවක් නැහැ. මේ දාරිත්‍රකයක් කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. හරිද? මේ දාරිත්‍රකය අපි කරන්නේ මේ දාරිත්‍රකයේ තියෙනවා අපි ගන්න දාරිත්‍රකවල ධන ඍණ අග්‍ර තියෙන දිග වයර් කැබැල්ලක් ඍණ මේ කෙටි වයර් කැබැල්ලක්. දැන් මේක එහෙම එකක් නැහැ. අපි මේකට සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට වියලි කෝෂ දෙකකට. වියලි කෝෂ දෙකකට සම්බන්ධ කරලා තිබ්බහම මොකද වෙන්නේ කියලා දන්නවද? මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙන්න මේ තහඩුවේ රැඳෙනවා. ඔක ආයෙමත් මම කියනවා. මෙන්න මේ ඍණ අග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙන්න මේ ඇලුමිනියම් තහඩුවේ එක තහඩුවක රැඳෙනවා. දැන් මේ තහඩුවේ ඉලෙක්ට්‍රෝන රැඳුනහම මෙන්න මේ තහඩුව දෙවෙනි තහඩුව තියෙනවානේ මෙන්න මෙතන මේ බලන්න. මෙන්න මේ දෙවෙනි තහඩුවේ ඉන්න ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා මෙයා. පළවෙනි තහඩුවේ ඉන්න ඉලෙක්ට්‍රෝන මගින් දෙවෙනි තහඩුවේ ඉන්න අපි දන්නවනේ ධන සහ ඍණ ආරෝපණ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සමානව විසිරීලා තියෙන්නේ උදාසීන. නමුත් ඒක වෙනස් වෙනා මෙතනදී මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා
මේ පැත්තින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. අපි දන්නවනේ එකම ජාතියයි විකර්ෂණය කරනවා කියලා. ඒතර මෙහෙට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඒතර ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරපුවාම මේ දෙවෙනි තහඩුවේ මතුවෙනවා මොන ආරෝපණයක්ද? එතනින් ඉලෙක්ට්‍රෝන ඒ තහඩුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම නිසා මේ දෙවෙනි තහඩුවේ මතුවෙනවා මොන ආරෝපණයක්ද? ඔයාලට කියන්න පුළුවන් දැන්. ඉලෙක්ට්‍රෝන මෙතනින් ගියා. එහෙමනම් මොන ආරෝපණයක්ද මෙතන මතුවෙන්නේ? කියන්න බලන්න. ධන ආරෝපණය. ඔව් මෙතන මතුවෙන්නේ ධන ආරෝපණය. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණනේ. මම ඒක ඍණ කියලා ලියන්නම්කො. මෙතන මතුවෙන්නේ ඍණ ආරෝපණයක්. මේ තහඩුවේ මතුවෙනවා ධන ආරෝපණයක්. ඔන්න මේ දාරිත්‍රකය අපි ආරෝපණය කරගත්තා. මේ දාරිත්‍රකය අපි ආරෝපණය කරගත්තා. හරිද? ඒවා පරිපතවල තියෙනකොට ඒවා ඉවීම වෙනවා. අපිට ඕකක් කතා කරන්න තියෙනවා 11 වසරේදී. මේවා පරිපතවල තියෙනකොට මේවා මේ ආරෝපණය වෙනවා විදුලි ධාරාව යනකොට. අපි දැන් මෙතනදී කරන්නේ මෙන්න මේ වියලි මේ කෝෂ අයින් කරලා මෙතෙන්ට හයි කරනවා බල්බයක්. ඒක මම නැවත කියනවා නැවත අපිට තියෙන සටහනකින් ලියන්න. මේක අයින් කරලා බල්බේ හයි කරපුවාම මොකද වෙන්නේ? මේ අර මේ මෙයා තාවකාලිකව ගබඩා කරගත්ත ආරෝපණ ටික මෙයා නිදහස් කර. නිදහස් කරපුවාම මෙන්න මේ පාර ඔස්සේ යනවා මේ තහඩුව දක්වා. ගියාම මේ බල්බේ දැල්ලෙනවා. දැල්විලා නිවිලා යනවා. ගොඩක් වෙලා තියෙන්නේ මේක මේක මේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙන් ගියාට පස්සේ ඉවරයි. ඔකට ටැග් ගාලා ඉවර වෙනවා. හරිද? ඒක අපි ඔය දාරිත්‍රකයක ක්‍රියාව දාරිත්‍රකයක් ගන්න ඇයි කියලා ගත්තොත් දාරිත්‍රකයක් ගන්න ආරෝපණ තාවකාලිකව ගබඩා කරගන්න. ආරෝපණ තාවකාලිකව ගබඩා කරගන්න තමයි අපි දාරිත්‍රකයක් ගන්න. පැහැදිලිද? දාරිත්‍රකයක් ගන්න ඇයි කියලා. දැන් අපි මෙතනදී මේ ප්‍රශ්නය යටතේ අපි හඳුනාගමු මේ දාරිත්‍රකයක් කොහොමද හදන්නේ කියලා. ඒක අපිට ලියන්න හෝ අඳින්න ඇයි විභාගෙත් ආවොත් මතක තියෙන්න ඕන. හරිද? මම මේක සටහනක් මෙතන සටහනක් නැහැ. මම මේක කියන්නම්. එතකොට අර ලියා ගන්න. ලෑස්තිද? ඔව් සර්. හොඳයි. ඔව් සර්. හරි. මම කියන්නම්. ඔයාලට ලියා ගන්න පුළුවන්. පළවෙනි එක ලියා ගන්න. ඔයාලගේ ඉඩ තුල ඇලුමිනියම් තහඩු දෙක කියන්න. මොන ප්‍රශ්නෙටද? අංක 19 මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මේ රූපේ තියෙනවා නේද? ඒ රූපේ ගාව ලියා ගන්න. මෙන්න මේ රූපේ ගාව මේ පැත්තේ. 19 වෙනි ප්‍රශ්නේ ළඟ තියෙන ඒක ළඟින්ද ලියා ගන්න ඕනේ. ඔව් 19 ප්‍රශ්නේ ගාවින්. රූපේ ගාවින් නේ සර්. හරිනේ 19 ප්‍රශ්නේ ගාවින් ලියා ගමු. ඇලුමිනියම් තහඩු දෙකක් ගෙන ඇලුමිනියම් තහඩු දෙකක් ගෙන ඇලුමිනියම් තහඩු දෙකක් ගෙන ඇලුමිනියම් තහඩු දෙකක් ගෙන රූප සටහනේ ආකාරයට වයර් කැබලි දෙකකින් සම්බන්ධ කරගන්න. රූප සටහනේ ආකාරයට එකටම ලියගෙන යන රූප සටහනේ ආකාරයට රූප සටහනේ ආකාරයට වයර් කැබලි දෙකක් ලියාගන්න බැරි වුණා නම් කියන්න. වයර් කැබලි දෙකක්
කැබලි දෙක. වයර් කැබලි දෙකක් තවි කර ගන්න, තවි කර ගන්න. වයර් කැබලි දෙකක් සවි කර ගන්න. හරි. දෙවෙනි එක කියලා ඉවර නැති දරුවෝ ඉන්නවා නම් කියන්න. දෙවෙනි කාරණය ඔය ඒ ප්‍රශ්නේ යටතේම සර් ඒ වාක්‍ය අපව පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි. ඇලුමිනියම් තහඩු දෙකක් ගෙන රූප සටහනේ ආකාරයට වයර් කැබලි සම්බන්ධ කර ගන්න. සර් කිව්වේ වයර් කැබලි දෙකක් සවි කර ගන්න කියලා නේද? ආ හරි හරි දෙකම හරි. අර මම ගැටලුවක් නෑ. වයර් කැබලි දෙකක් සවි කර ගන්න. වයර් කැබලි දෙකක් සවි කර ගන්න. ඔව් අර ප්‍රින්ට් අවුට් ගන්න තව ටියුබ් තියනවාද? ඊළඟ පාඩම තියෙනවා, ඊට පස්සේ පාඩම් තියෙනවා. මම එව්ව නේද කීපයක් නැද්ද? නැහැ සර්, ඇවිල්ලා තිබුණේ සර්. ආයෙත් දාන්නකෝ. හරි හරිද සර්? හරි හරි. හා අපි දෙවෙනි කරුණ ලියාගමු නේද? දෙවෙනි කරුණ ලියා ගන්න. හරි. ඇලුමිනියම් තහඩු දෙක අතරට පොලිතීන්, මේ මම ලියන එක ලියා ගන්න. පොලිතීන් වරහන් ඇතුලේ පරිවාරක පොලිතීන් වරහන් ඇතුලේ පරිවාරක වරහන් වහලා කොළයේ තබා රබර් පටි මගින් පරිවාරක වරහන් වහලා කොළයේ තබා රබර් පටි මගින් රඳවන්න. ඉවරනම් කියන්න මේක. එතකොට මේක දැනගන්න මේ තහඩු දෙක එකිනෙකට ගෑවෙන්න බෑ. ඔළුවට ගන්න මේ තහඩු දෙක එකට ගෑවෙන්න බෑ. එකට ගෑවුනොත් පරිවාර මේ සරල දාරිත්‍රගේ ක්‍රියාකාරීත්වය අපිට බලාගන්න බෑ. හරිද? මේක එකිනෙකට ගෑවෙන්න බෑ. එතකොට පරිවාරක කියපුවම විද්‍යුත් පරිවාරක මෙතන තියෙන්නේ. තව විද්‍යුත් පරිවාරක මොනවද මෙතෙන්ට ගන්න පුළුවන් කියලා මම කිව්වා. කඩදාසි, රිජිෆෝම් වගේ දේවල් ගන්න පුළුවන්. වියලි, ලී පතුරක් ඒ වගේ එකක් ගන්න පුළුවන්. හරිද? එනිසා මෙතෙන්ට විද්‍යුත් පරිවාරකයක් අපිට දාන්න පුළුවන්. හරි.
මීළඟ කාරණා ලියන්න එහෙමනම් මේක මකලා තුන්වෙනි කාරණේ තමයි තහඩුව හා ඉඩ මදිද නම් චුට්ටක් පැත්තෙන් ලියන්න තහඩුව හා සම්බන්ධ තහඩුව හා සම්බන්ධ තහඩුව හා සම්බන්ධ තහඩුව හා සම්බන්ධ වයර් දෙක වියලි කෝෂයට සම්බන්ධ කර වියලි කෝෂයට සම්බන්ධ කර තහඩුව හා සම්බන්ධ වයර් දෙක වියලි කෝෂයට සම්බන්ධ කර ආරෝපණය කරන්න තහඩුව හා සම්බන්ධ වයර් දෙක වියලි කෝෂයට සම්බන්ධ කර ආරෝපණය කරන්න එච්චරයි අපි ඒක යටතේ දෙන්නේ හරිද ඔය සරල දාරිත්‍රකයක් සකස් කරන පිළිවෙල දුන්නේ ඔයාලගේ ටියුට් එකෙත් ඕක නම් කරගන්න ඔයාලගේ ටියුට් එකේ තහඩු දෙක නම් කරගන්න නම් කරලා නැහැ නේද මෙන්න මෙතන ඊතල දෙකක් තියෙනවා මෙතන ඊතල දෙකක් තියෙනවා නේද ඇලුමිනියම් තහඩු කියලා නම් කරගන්න මේ මැද තියෙන්නේ මොනවද හරි රූපේ තිය නම් කරලා තියෙන ඒක හරි එතකොට ඕක සම්බන්ධ කරලා ඕක තාවකාලිකව තමයි ඔය ආරෝපණ අපි ගබඩා කරගන්න ඕක මේ පැය ගාණක් එහෙම කරන්න බෑ අපිට ඕක පරිපථවලදී පොඩි වෙලාවකට ආරෝපණ ඕන ඒ ආරෝපණ ගන්න තමයි මේ වගේ දාරිත්‍රකයක් සරල දාරිත්‍රකයක් අපි පාවිච්චි කරන්නේ හරිද එතකොට ඕක තමයි අපි අද පටන් ගත්ත සහ අපේ පාඩමේ අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ විද්‍යුත් ආරෝපණ පිළිබඳවනේ අපි කතා කළේ ඒ නිසා මෙතන 20 ප්‍රශ්නේ අහලා තිනවා දාරිත්‍රකයක් දැන් සරල දාරිත්‍රකයක් කියන එක කතා කළා එතකොට මොකක්ද මේ දාරිත්‍රකයක් කියලා කියන්නේ මේ තියෙන්නේ දාරිත්‍රක කීපයක් මේවා ඔයාලට දැක ගන්න පුළුවන් නම් ගුවන්විදුලි පරිපථ පරිගණක වල පරිපථ ඒවල මෙන්න මේ වගේ කොටස් තියෙනවා මේ තියෙන දාරිත්‍ර මේ තියෙන දාරිත්‍ර ඒවල දාරිත්‍රක වල මේ එක එක පාට වලට තියෙන එක එක හැඩයට තියෙනවා මේවා ඇතුලේ මේ තියෙනවා මොනවද අර වගේ තහඩු දෙකක් ඒ තහඩු දෙක අතර තියෙනවා පරිවාරක ද්‍රව්‍යයක් පොලිතින් වෙන්න පුළුවන් පරිවාරකයි තහඩු දෙක එකට ගෑවෙන්න බෑ හරිද අපි කලින් කතා කළේ ඒක සරල දාරිත්‍රකයක්නේ ඒකම සංකීර්ණ විදිහට මෙතන තියෙනවා එතකොට මේක තියෙනවා පේනවා ඇති දිගින් වැඩි කූරක් තියෙනවා දිගින් වැඩි එකක් තියෙනවා දිගින් අඩු එකක් තියෙනවා මේ දිගින් වැඩි එක අපි සලකනවා ධනාග්‍රයේ විදිහට දිගින් අඩු එක ඍණාග්‍රයේ විදිහට සලකනවා මේ තියෙන ඒ වගේ දාරිත්‍රක කීපයක්. මෙතන දාරිත්‍රකයක ප්‍රධාන කාර්යභාරය, දාරිත්‍රකයක ප්‍රධාන ප්‍රයෝජනය මොකක්ද? විද්‍යුත් ආරෝපණ, ස්ථිති විද්‍යුත් ආරෝපණ. තාවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපාංගයක්. මොකද්ද මේ දාරිත්‍රකයක් කියලා කියන්නේ? ස්ථිති විද්‍යුත් ආරෝපණ තාවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපාංගයක් තමයි දාරිත්‍රකයක් කියලා කියන්නේ. දැන් මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම අගයන් ටිකක් මම රවුම් කරන්නම් ඒ අගයන් ටිකට අවධානය දෙන්න. මෙන්න මෙතන තියෙන එකක්. මෙන්න මෙතන තියෙන අගයක්. මෙතනක් තියෙන්නේ අර අගේම තමයි. හරි. මෙතනක් තියෙන අගයක් නේ. හා
වැඩි හොඳට බලන්න ඔය තියෙන්නේ දාරිත්‍රකයක ගබඩා වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණය මනින ඒකකය. මම මොකක්ද කියලා ඊට පස්සේ කියන්න. මොකද තව කොටසින් කතා කරන්න තියෙන. පැහැදිලිද? එහෙමනම් මට කියන්න මේක ලියලා ඉවර දරුවෝ කවුද? දාරිත්‍රකයක් කියන්නේ මොකක්ද? හා ලියලා ඉවර දරුවෝ රේස් හෑන්ඩ් කරන්න. මේක ලියන්න. ලිතිල් කියන්න මොකක්ද දාරිත්‍රකයක් කියන්නේ කියලා. ඊළඟට එසඳි කියන්න බලන්න මොකද දාරිත්‍රකයක් කියන්නේ කියලා. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළා කිපාංග. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්න පුළුවන් උපාංගය. ඒකට කියනවා දාරිත්‍රකයක් කියලා. ඊළඟට සියත්ම. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංග. උපාංගය. ඒකට කියනවා දාරිත්‍රකයක් කියලා. ඊළඟට සෙනුක. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංග. උපාංගයක් දාරිත්‍රකයක් කියලා කියනවා. ඊළඟ සංදීප. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංග. හොඳයි ඊළඟට සෙත්. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංග. උපාංගයකට කියනවා දාරිත්‍රකයක් කියලා. ඊළඟට චිතුලි. හරි ඊළඟට පොසොනි. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංග දාර්ශ්‍රයක ලෙස හැදුන්නේ. ඊළඟට ජනාදි. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංග වලට. හරි එතකොට මෙන්න මේක අමතක වෙන්නේ නැතුව ඇති කියලා හිතනවා. හැම එකක්ම අපිට හිමින් සිරේ පාඩම් කරගන්න වෙනවා වැඩ ගොඩ ගහ ගන්න නැතුව. හරිද? වැඩ ගොඩ ගහගත්තොත් තමයි අවසානයේදී අපිට හිර වෙන්නේ. පාඩම් කරන්න ගියාම පොත් ගොඩක් කියලා පේනවා, ආතතිය වැඩ ගොඩයි. එහෙම නෙමෙයි, මේක නිදහසේ වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට පහසුවෙන් වැඩ පාඩම් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් විමෙත් කියන්නේ මොකක්ද දාරිත්‍රකයක් කියන්නේ කියලා. විද්‍යුත් ආරෝපණ ගෞඩා කළ හැකි උපාංග. උපාංගය. ඒකට කියනවා දාරිත්‍රකයක් කියලා. මේ රූප සටහනෙන් තියෙන්නේ ඒකම තමයි. හරි. ඊළඟට මේ තියෙන්නේ ඔය ඔයාලගේ ටියුට් එකෙත් තියෙනවා මේ දාරිත්‍රක ගණනාවක් තියෙනවා මේ රූප සටහන් වල. දාරිත්‍රකයක් අඳින්න කියලා නේද තියෙන්නේ සංකේත. දාරිත්‍රකයක සම්මත සංකේතය තමයි. දාරිත්‍රකයක සංකේතයයි අඳින්න ඕන. දැන් දාරිත්‍රකයක සංකේතය අපි ගත්තොත් ඒක සිරස් හිටි කැබලි දෙකක් තියෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ සිරස් එක සමාන වෙන්න ඕන. එඳලා මේ දෙපැත්තට මෙහෙම සන්නායකයේ පෙන්නලා තියෙනවා නම් මේ තියෙන්නේ දාරිත්‍රකය. හරිද? ඒතර දාරිත්‍රකයක් කියන එක ওই විදිහට එක සමාන උසති අඩි රූල තියලා අඳින්න නිකන්. එතකොට අඳින්න ඕනේ. ඔව් මේක තමයි අඳින්න තියෙන්නේ. මෙච්චර අඳින්න තියෙන. ඔතන මේ තියෙන ඉඩ තුල ඕක අඳින්න එක සමාන උසක්. ලොකුවට උසට අඳින්න යන්නත් එපා. මේ රූප සටහනේ තියෙන විදිහට අඳින්න දාරිත්‍රකයක සම්මත සංකේතය. මේ තියෙන දාරිත්‍රකයක සම්මත සංකේතය. ඒක සමාන උසක් තියෙන කියන එක මතක තියාගන්න. හරිද? හරි. පෙන්නන්න ඇඳපු ඒවා ටික. හරි. චිතුරි දුව හරි. ඊළඟට විමෙත්. හරි. එක සමානව තියෙනවා. අනිත් දරුවොත් ඇඳපු දරුවෝ පෙන්වන්න. මොකද ඔතන මේ අමාරු මොකද ප්‍රශ්නවලදී ඔක පැටලෙන්න පුළුවන් ඒ නිසා. සෙනුක පෙන්වන්නේ. හරි.
අනිත් පිටුවේ නේද උතන අපිට පේන්නේ අකුණු ගහන එකක් සියත්මදු එසන්දි හරි එසන්දි හරි සමානව තියෙන උස සමානයි හරි අනිද්දරුව බලන්න ලිත්තිල් සියත්මදුවත් හරි මම දැක්ක හරි එක සමාන උස තියෙන්න ඕන හරි හොසොනි ලිත්තිල් සඳරු ජනාදි සංදීප සෙත් කවිනුගේ මට පේන්නේ අකුණු ගහන එක ආන්න එතන හරි චුට්ටයි ඉන්නේ තව පොඩ්ඩක් ගන්න පහල හරි කවිනු හරි ඊළඟට ලිතිල් හරි පොසෝනි හරි සෙනුක පොඩ්ඩක් බොඳ වෙලා වගේ පේන්නේ ජනාදි හරි 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 සෙනුක මට බ්ලර් වෙලා පේන්නේ දැන් බලන්න සඳරු සඳරු සජුත ලංකානාරි පේනවා හරි හරි සමානව තියෙනවනේ හරි මේ ටික සමානව තියෙන්න ඕනේ එහෙම තිබුණොත් තමයි නිවැරදි වෙන්නේ මුදෝක අපිට රැවටෙන්න පුළුවන් මෙන්න මෙයාට කාටද රැවටෙන්න පුළුවන් මෙන්න මෙයාට රැවටෙන්න පුළුවන් මෙහෙම එක්කෙනෙකුත් බහුවා නිර්යන්දින ප්‍රශ්නවල ඉඳි මේ කවුද මන් දැන් එන්නේ මේක වියලි කෝෂයක සම්මත සංකේතය තමයි මේ හරිද ඕක මාරු වෙනවා මොකද එච්චර ගණන් ගන්න නැති වුණාම බහුවර්ණ ප්‍රශ්නවලදීම අපි කරලා බලමු මේ ප්‍රශ්න ඕක අමාරු වෙනවා ඕක මේ ලකුණු කරගන්න කොළපාටින් ඇඳපු එක වැරදිද මේ මම කොළපාටින් ඇඳලා තියෙන එක මොකේද වියලි කෝෂය මේ තියෙන වියලි කෝෂය මෙහෙම එකක් ඇඳලා අපිට මේකට දාරිත්‍රකය කියන්න බෑ දාරිත්‍රකය කියන්න බෑ ඔව් සර් අපි ස්කෝලේ ටීචර් කිව්වා ඒ මත වියලි කෝෂය මැද ඉරි දෙක අතර සම්බන්ධ කරන්න ඕනේ කියලා ඒ සම්බන්ධ කරන්නේ වියලි කෝෂ දෙකක් තිබ්බොත් ආහරි සර් දැන් මෙතන තව වියලි කෝෂයක් තිබ්බොත් මේ වියලි කෝෂ දෙක අතර සම්බන්ධයක් දාන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම වියලි කෝෂයක් තියෙනවා. ඔන්න තව වියලි කෝෂයක් තියෙනවා. දැන් මෙහෙම වියලි කෝෂ දෙකක් තිබ්බොත් මේ දෙන්න අතර පොඩි කෙටියකින් සම්බන්ධ කරන්න ඕන. ඒක හරි. හරිද මේ දෙන්න අතර සම්බන්ධ. සෑ පිට හත පළවෙනි වාරෙට එන්නේ මොන පාඩම් වලින්ද? අපිට පළවෙනි වාරෙට එනවා මට පාඩම මතක් වෙන්නේ නැහැ. මම පාඩම ඉවරන කලින් මේ කියන්නම්. මොන පාඩම දක්වා එනවද කියලා. හරිද? මම ඉතින් පාඩම් පහක් වගේ තිබ්බා මට මතක විදිහට. මම ඒක බලලා හරියටම කියන්නම්. ඒක පාස්ස මට මතක් වෙන්නේ. හරි කෙසේ වෙතත් මේ වියලි කෝෂ සංකේතය වියලි කෝෂ දෙකක් අතර අර කිව්වා වගේ මෙහෙම කෙටියකින් සම්බන්ධ වෙන්න ඕන ඉවත් මතක කරගන්න අපිට ඒක නෙමෙයි මෙතනදී ප්‍රධාන චරිතය රඟපාන්නේ මෙන්න මෙයානේ කවුද මෙන්න මෙයා තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ මේ කවුද දාරිත්‍රකේ දාරිත්‍රකේ හරි සංකේතය නේද මේ තියෙන්නේ දාරිත්‍රකයක සංකේතය. ඒතර ඔයාලගේ ටියුට් එකේ උතන ඇඳ ගන්න දාරිත්‍රකයක සංකේතය. හරිද? දාරිත්‍රකයක සංකේතය ඇඳ ගන්න. හරි. ඔයාලට එනවා මේ විභාගෙට 6 වෙනි පාඩම දක්වා එනවා පළවෙනි වාරෙට. සත්ත්ව විවිධත්වය කියලා පාඩමක් තියෙන. ඒ දක්වාම එනවා. ඒ පාඩමත් එක්ක එනවා 6 වෙනි පාඩම. සත්ත්ව විවිධත්වය කියන පාඩම ඇතුළත්ව ඒ පාඩම දක්වාම පළවෙනි වාරෙට එනවා. අපි දැන් යන්නේ දෙවෙනි පාඩම. තව පොඩි පාඩම් ටිකක් තමයි තියෙන්නේ. මේක තමයි ටිකක් ලොකු පාඩමකට තියෙන්නේ. හරි. මේ තියෙන දාරිත්‍රකයක සංකේතය මතකයි නේද? අපි නම් බලමු ඊළඟට මේ දාරිත්‍රකයක් විසර්ජනය වෙනවා කියන්නේ මොකක්ද කියන එක. දාරිත්‍රකයක් විසර්ජනය වෙනවා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගමු.
දාරිත්‍රකයක් විසර්ජනය වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න. දැන් මේ දාරිත්‍රකයක් අපි ආරෝපණය කරගත්තා. දාරිත්‍රකයක් අපි මොකද කරගත්තේ? ආරෝපණය කරගත්තනේ. හරිද? මෙන්න ආරෝපණය කරගත්තා. මේක ආරෝපණය කරන්න මොකද කරන්න කියලා කියන්න. දැන් මේක පරිපතවලදී නම් විදුලි ධාරාව යනකොට ආරෝපණය වෙනවා. නමුත් අපි මේක වේලි කෝෂයකට සම්බන්ධ කරලා මේක ආරෝපණය කරගන්න පුළුවන්. මේ පැත්ත ධන හරි ඍණ හරි ඔය වන විදියකට මේක ආරෝපණය කර මේ තහඩුව ඍණ විදියට ආරෝපණය කරගත්තා. මෙයව ධන විදියට ආරෝපණය කරගත්තා. මේ බාහිර වේලි කෝෂයකට සම්බන්ධ කරපුවම ඕක ආරෝපණය වෙනවා. ඕක වෙන හැටි අපි ලියනවා තා චුට්ටකින්. හරි. දැන් මෙන්න ආරෝපණය වෙලා තියෙනවා. විසර්ජනය කියන්නේ මේ ගබඩා වෙච්ච ආරෝපණ මෙතනින් පිට වෙලා යනවා. අපි මේකට සම්බන්ධ කරනවා කියලා හිතන්න බල්බයක් ගැල්වනෝමීටරයක්. මේකට ගැල්වනෝමීටරයක් සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? මේක සම්බන්ධ කරපු ගමන්ම මේ ආරෝපණ ටික මේකෙන් යනවා. අනිත් තහඩුව කරා යනවා. ඒ තහඩුව කරා ගියාම මෙන්න මේ ගැල්වනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙනවා. ගැල්වනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? උත්ක්‍රමණය කියන්නේ කැරකෙනවා. මොකද්ද වෙන්නේ? කටුව කැරකෙනවා. ඔව්, කටුව කැරකෙනවා. ඒක නමක් කියනවා අපි උත්ක්‍රමණය කියලා. ඒ නම් මතකයිනේ නේ? උත්ක්‍රමණය. අන්න මේ ගබඩා කරගත්ත ආරෝපණ ටික පිට කළා. අන්න ඒකට කියනවා අපි දාරිත්‍රකයක් විසර්ජනය කළා කියලා. විසර්ජනය වෙනවයි කියලා. ගබඩා කරගත්ත ආරෝපණ ඒකෙන් ඉවත් වෙන එකට කියනවා විසර්ජනය වෙනවයි කියලා. පොඩි දෙයක් තියෙන. මේකත් ලියා ගන්නකො. දාරිත්‍රකයක් තුළ ඇති ආරෝපණ ඉවත් වීම හඳුන්වනවා විසර්ජනය කියලා. 22 වෙනි ප්‍රශ්නේ අංක 22. දාරිත්‍රකයක් තුළ ඇති ආරෝපණ ඉවත් වීමට කියනවා විසර්ජනය වෙනවයි කියලා. හරිද? ආරෝපණය වෙන එකත් අපි දැන් දාන්නවා, විසර්ජනය වෙන එකත් දාන්නවා. ආරෝපණය කරන්න නම් වියලි කෝෂයකට සම්බන්ධ කරපුවා මෙයා චාර්ජ් වෙනවා, ආරෝපණය වෙනවා. ඊට පස්සේ ඒක ගැල්වනෝමීටරයකට හරි බල්බයකට හරි සම්බන්ධ කරපුවම ඒක යනවා. අපි අත් දෙකෙන් ඇල්ලුවත් අපි ඇඟිලි දෙකෙන් ඇල්ලුවත් මොකද වෙන්නේ? ඒක ටක් ගාලා විසර්ජනය වෙනවා. අපි ඇඟ හරහා ආරෝපණය යනවා. පොඩි ආරෝපණ ටිකක් නේ තියෙන්නේ. ඒක ටක් ගාලා යනවා. අපි අල්ලුවොත් අපි ඇඟ හරහා ඒක යනවා. අපි ආරෝපණය කරලා ඉවර වෙලා අර උඩින් අල්ලනවා මිසක කම්බි කුරු දෙකෙන් අල්ලන්නේ නැහැ. අපි ඇඟ හරහා කරන්ට් එක යන්න පුළුවන්ද? බොහෝ පුළුවන් පුළුවන්. අපි ඇඟ හරහා කරන්ට් එක යනවා. අකුණු ගහනකොට එහෙම නැත්නම් ඒ විදුලිය අපි පරිහරණය කරන ෂෝට් වෙනකොට අපි ඇඟ හරහා කරන්ට් එකක් යනවා. අපි අයලා බූගත වෙනවා අපි ඇඟ හරහා. අර බල්බ් පත්තු කරනවනේ අපි රේස් කර සෙල්ලමට. එතකොට අර ඒ වයර් එක ඇඟේ තියාගෙන බල්බ් එකට තිබ්බම නිකන් පත්තු වෙනවනේ. ඔය තියෙන අනතුරක් වෙන්න ඇති වෙන්න ඕන. සමහර වෙලාවට ගොඩ ලොකු ධාරාවක් ආවොත් අපිට අර පොඩි වල් ලයිට් අර ලයිට් වල් වලට දාන ලයිට්. ඔව්. ඒවා අපිට මෙහෙමයි. දැන් ඒවා අල්ලලා අපි එතනදී දැන් පොඩි ලයිට් එකක් වුණාට එතනින් ඒක දැල්වන් ලොකු ධාරාවක් එපෑ. අපිට ඒ වගේ අනතුරුදායක වැඩක් කරන්න බෑ. නමුත් ඔයාලා දන්නවා මේ කඩේ ගන්න තියෙනවා නේද? අර අපි අල්ලපුවාම මේ ලයිට් එක පත් වෙන බල්බ්, චාර්ජ් කරන බල්බ් නේද? ඔව්. ඒ කියන්නේ මේ නෑ කරන්ට් එක ගියාම අපි අල්ලපුවාම අපේ ඇඟේ තියෙන විදුලි ධාරාව එතනින් ධාරාවක් ගිහලා බල්බ් එක දැල් වෙනවා අපි අල්ලපුවාම. ඒ DC කරන්ට් එකෙන් පත් වෙන ඒවා. ඔව්. එක දවසක් පෙන්නුවත් මතක ඇති ඔයාලට අර මේ එහෙම පරිපතයක් හදපු එකක් ඔයාලට පෙන්නුවා. ඒක මතකද දන්න? මේ ටික ලියල ඉවරයි නේද? අපි යමු ඊළඟ මාතෘකාවට.
හරිනේ. හරි. මෙන්න දැන් අපි නා මේ දාරිත්‍රකයක ගබඩා වෙලා තියෙන අර මම රවුම් කරලා පේනවා මතක ඇති මෙන්න මෙහෙම සංකේතයක් තියෙන අමුතු සංකේතයක් හරිද? ඒක මේ දාරිත්‍තාවේ මනින දාරිත්‍රකයක ගබඩා වෙලා තියෙන දාරිතාවේ මනින සම්මත සංකේතය තමයි ෆැරඩ් කියලා කියන්නේ. සම්මත සංකේතයට අපි කියන නමක් ෆැරඩ් අමතක කරන්න එපා. ෆැරඩ් කැපිටල් F අකුරෙන් තමයි පෙන්නන්නේ. ෆැරඩ් හරිද? ෆැරඩ් නෙමෙයි ෆැරඩ් මයික්‍රෝ මේ ඊළඟට තියෙනවා උපේකක. උපේකක කියන්නේ ඊට කුඩා ප්‍රමාණ මනින්න පාවිච්චි කරනවා නම් උපේක කියන්නේ කුඩා ප්‍රමාණය. ඒකත් වෙන මයික්‍රෝ ෆැරඩ්. මයික්‍රෝ ෆැරඩ් කියපුවා මෙන්න මෙතන සංකේතයක් තියෙන එක වලට අඳින්න පුළුවන් M අකුරක එක පාදයක් දික් කරලා යනවා නම් හරි. මෙහෙම M අකුරක් තියෙනවා නම් මේක පොඩ්ඩක් දික් කරලා අඳින්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. මේ මේක M අකුරක එකක් පොඩ්ඩක් දික් කරලා මෙහෙම හැඩ කරලා තියෙනවා. දාරිත්‍රයකත් ඔය වගේ මේ සලකුණක් තිබ්බනේ. ඔය එක තමයි මේ දාරිත්‍රකේ තිබ්බේ මේ සලකුණ. නමුත් දාරිතාවේ මනින සම්මතයකගේ මොකද්ද? ෆැරඩ්. කැපිටල් F අකුරෙන් පෙන්නන්නේ. මයික්‍රෝ ෆැරඩ් කියන්නේ මේ කුඩා ප්‍රමාණ මනින්න. අර අපි කලින් දැක්ක දාරිත්‍රකවල තිබ්බේ මේ මයික්‍රෝ ෆැරඩ්. සිම්පල් මේ මේකට කියනවා මියු මියු කියලා කියන්නේ. මියු මයික්‍රෝ ෆැරඩ්. මේ සංකේතය වල ලියලා පුරුදු වෙන්න මාළුකු දෙයක් නෑ. මෙහෙම දැක්කෙන්න මෙහෙම දැක්කෙන්න ඔහොම පොඩ්ඩක් තියෙන. එහෙම නැත්නම් U අකුරක් මෙහෙම ඇඳලා මේක මේ අනිත් කෙරවල මෙහෙම දික් කරා. එහෙමත් කරා මෙහෙම U අකුරක් ඇඳලා මේක මෙහෙන් දික් කරා. මයික්‍රෝ ෆැරඩ්. හරිද? අපි ප්‍රශ්න කරනකොට බලමු ඒක කොහොමද උත්තර ලියන්නේ කියලා. මයික්‍රෝ ෆැරඩ්. හරිද? මේ ටික මතකද? දාරිත්‍රකයක් කියන්නේ ආරෝපණ తాවකාලිකව ගබඩා කරන උපකරණයක්. ඊළඟට දාරිතාවේ මනින්න තියෙනවා ෆැරඩ් කියලා සම්මත ඒකකයක්. කුඩා ආරෝපණ මනින්න මයික්‍රෝ ෆැරඩ් කියලා ඒකකයක් තියෙනවා. දාරිත්‍රකයක් ආරෝපණය වෙන හැටි අපි කතා කළා. ලිව්වේ නැහැ තාම හරියට. ඊළඟට විසර්ජනය වෙන වචන ඉගෙන ගත්තා. ආරෝපණය වෙනවා, විසර්ජනය වෙනවා. අලුත් වචන ටිකක් ඉගෙන ගන්නවා. හරිද? ඒවා හුරු කරගන්න. දැන් අපි අවසාන වශයෙන් බලමු මේ දාරිත්‍රකයක ක්‍රියාව පැහැදිලි කරන්න කියන එක. දැන් මම මේක කලින් ඔයාලට කිව්වා අපිට ලියන්න විතරයි තියෙන. නමුත් මම ආයෙමත් කියන්නම් මේ කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ දාරිත්‍රකේ මේ තියෙන දාරිත්‍රය අපි චාර්ජ් කරන්න යන්නේ, එහෙම නැත්නම් ආරෝපණය කරන්නයි යන්නේ. මෙන්න මෙයාගේ තියෙනවා ඍණාග්‍රය, වේලි කෝෂයේ ඍණාග්‍රය. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටිකක් වැඩිපුර තියෙනවා. ඍණාග්‍රයේ ඉලෙක්ට්‍රෝන වැඩි. අන්න ඒ පැත්තේ ඉඳලා ඉලෙක්ට්‍රෝන එනවා මෙන්න මේ සන්නායකයේ දිගේ මෙහෙට. ආපුවාම ඇවිල්ලා මෙන්න මේ පළවෙනි හම්බෙන තහඩුව තියෙනවානේ. එයාගේ මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනේ තහඩුව එකතු වෙනවා. මම මේක සංකේතයෙන් පෙන්නන්නම්. මෙන්න ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙනවයි කිව්වේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන නිසා අනෙක් තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන පළවා හරිනවා, විකර්ෂණය කරනවා. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ තහඩුවෙන් ඉවත් වෙලා යනවා. මේ තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. එයා මේ පැත්තේ ඉඳගෙන විකර්ෂණය කරනවා. ඔයක වෙන්නේ නැහැ. මේ දෙන්නා මෙතන සම්බන්ධ වෙලා තිබ්බට පොලිතින් එක මොකක් හරි හේතුවක් ඉඳන් මේ තහඩු දෙක ගෑවිලා තිබ්බොත් ඕක වෙන්නේ නැහැ. මේ තහඩු දෙක ගෑවෙන්න බෑ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ තහඩුවෙන් යන හින්දා අපි දන්නවා ඉලෙක්ට්‍රෝන අයින් වුණොත් එතෙන්ට ලැබෙනවා ධන ආරෝපණයක් කියලා. මතකයිනේ? හරි, මෙයා ධන වෙනවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා. ඔන්න දැන් දාරිත්‍රකය ආරෝපණය වුණා. හරිද? ඊට පස්සේ එයා විසර්ජනය වෙනවා. විසර්ජනය වෙන හැටි කොහොමද කියලා මම කලින් කිව්වා. හරිද? ඔන්න බලන්න ඒකත් අපි බලලායිමුකෝ. මේ රූප සටහනේ කොටස් දෙකම තියෙනවා. දැන් මේක
දැන් මෙතන පේන ඇති ඔයාලට දාරිත්‍රකයක් ආරෝපණය කරනකොට මේ ඍණාග්‍රයට ඍණාග්‍රය සම්බන්ධ වෙන ඕන ධනාග්‍රයට ධනාග්‍රය සම්බන්ධ කරලා ආරෝපණය කරන්න ඕන. ඊළඟට මෙතනදී LED එකට මේක සම්බන්ධ කරනවා. ගැලනෝමීටරයකට සම්බන්ධ කරන්නත් පුළුවන්. මේ දාරිත්‍රකයේ ඍණාග්‍රය LED එකේ ඍණාග්‍රයට දාරිත්‍රකයේ ධනාග්‍රය LED එකේ ධනාග්‍රයට සම්බන්ධ කරපුවාම මේක හරහා අර ගබඩා වෙච්ච ආරෝපණ ටික ගමන් කරනවා. මෙයා ගබඩා කරගෙන ඉන්නේ ආරෝපණ ටික. එයාව නිදහස් කරනවා. ඉලෙක්ට්‍රෝන ටික නිදහස් වෙලා යනවා. ඉලෙක්ට්‍රෝන ටික නිදහස් වෙලා යනකොට මෙන්න මේ බල්බය එකපාර දැල්විලා නිවිලා යනවා. එකපාර දැල්විලා මොකද නිවිලා යනවා. ඒ ගොඩක් වෙලා තියෙන්නේ. ඔන්නේ කරුණුවලට අවධානය දෙන්න. එකපාර දැල්විලා නිවිලා යනවා. ගොඩක් වෙලා තියෙන්නේ. එකපාර දැල්විලා නිවිලා යනවා. හරිද? මේ ආරෝපණය ගියා මාර්ග චාර්ජ් ටික ඉවර විසර්ජනේ වුණා. පැහැදිලිනේ කතන්දරේ දැන් මම අවස්ථා තුනක් විතර කිව්වා. හරිද? කාටද පැහැදිලි? රයිසෑන් කරන්න බලන්න. හරි. අපි එහෙනම් සෙනුකට අවස්ථාව දෙනවා ආරෝපණය වෙන හැටි පැහැදිලි කරන්න. හරිද? හැමෝටම අපිට වෙලාවක් දෙන්න අමාරු වෙයි. නමුත් සෙනුකට අවස්ථාවක් දෙනවා. මෙන්න මේක පැහැදිලි කරන්න බලන්න අපිට මේක චාර්ජ් කරගන්නේ කොහොමද කියලා ආරෝපණය කරගන්නේ කොහොමද කියලා දාරිත්‍රකේ අග්‍ර දෙක බැටරි එකට සම්බන්ධ කරාම බැටරි එකේ ඍණාග්‍රය ඉඳන් එන ඉලෙක්ට්‍රෝන වලින් දාරිත්‍රකේ එක පැත්තක් ඉලෙක්ට්‍රෝන වෙනවා එතකොට ඒ පැත්තේ තියෙන ධන ටික අයින් වෙනවා එතකොට අනිත් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝනත් අයින් වෙනවා එතකොට ඒ පැත්තේ ඉතුරු වෙන්නේ ධන ටික විතරයි එතකොට ඒක එහෙම චාර්ජ් වෙනවා සර් ඒක ගොඩක් හොඳයි ඒකේ පොඩි දේවල් ටිකක් තියෙනවා ඒ ටිකම හදන්න දැන් මෙතන එක තහඩුවක් ඍණ වෙනවා එතකොට එයා ඍණ වුණාම දැන් මේ මේක ඇතුලේ අපිට එහෙම පේන්නේ නැහැ මෙහෙම තහඩු දෙක ගත්තහම මෙයා ඍණ වුණාම මේ තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන මගින් අනෙක් තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා මෙන්න මේ තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික පළවා හරිනවා මෙතන ඉලෙක්ට්‍රෝන අයින් වුණාම මෙයා ධන වෙනවා. අන්න එහෙමයි ධන ඍණ වෙන්නේ. ඒක ගොඩක් හොඳට කිව්වා. මේ එතකොට එයා ආරෝපණය වෙනවා. හරි. ඊළඟ කාටද පුළුවන් විසර්ජනය වෙන හැටි කියන්න? ව්‍යවස්ථා දෙමු වෙන දරුවෙක්ට විසර්ජනය වෙන හැටි කියන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ සර් බල්බ් එක පත් වෙන විදියද? ඔව් මෙන්න මේක මෙන්න මෙතන වෙන්නේ විසර්ජනය. අන්න ඒකයි කියන්නේ. කවුද ඉදිරිපත් වෙන්නේ? දැන් මේක ආරෝපණය වෙලා තියෙන්නේ. මම කියන්නම්. ආජ්‍යලා. ඔක කියන්න. මෙයා ආරෝපණය වෙලා තියෙන එහෙම නැත්නම් චාර්ජ් වෙලා තියෙන. ඊට පස්සේ LED එකට සම්බන්ධ කරනවා. මම එකපාරක් කියන්නම් බලන්න. මේ දාරිත්‍රකයේ ධනාග්‍රයට LED එකේ ධනාග්‍රයත් දාරිත්‍රකයේ ඍණාග්‍රයට LED එකේ ඍණාග්‍රයත් වෙන විදිහට සම්බන්ධ කරපු වහාම දාරිත්‍රකයේ ඍණාග්‍රයේ ඉඳලා ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථය හරහා LED එක හරහා ගමන් කරලා එහෙම නැත්නම් විසර්ජනය වෙනවා ධනාග්‍රයේ දක්වා. ඔය ගමනේදී LED එක ක්ෂණිකව දැල්විලා නිවිලා යනවා. මේ දාරිත්‍රකය අර විදිහට ධනට ධන ඍණට ඍණ සම්බන්ධ කරපුවාම මොකද වෙන්නේ? විසර්ජනය වෙනවා. ආරෝපණ ගමන් කරන ආරෝපණ ඉවත් වෙනවා. මේ ආරෝපණ ඉවත් වීම සිදු වෙන්නේ මේ LED එක කරහානේ. ඒ නිසා LED එක දැල්විලා නිවිලා යනවා. ඒ නිසා LED එක දැල්විලා නිවිලා යනවා. පැහැදිලිද එහෙනම් අපි ඔයක සටහනකට යමු මෙතන තේරුම් නැත්තම් කියන්න මම තව ගැටලුවක් තියෙනවා පෙළපොතේ අභ්‍යාසයක් ඒක ඇසුරින් නැවත පැහැදිලි කරන්න ඔයාලා ඔතන 24 ප්‍රශ්නේ තියෙනවා නේද
විසි හතර ප්‍රශ්නයට මේ උඩින් තියෙන එක ලියාගන්න. අර ආරෝපණය වෙන හැටි. දාරිත්‍රකයක ක්‍රියාව පැහැදිලි කරන්න. දාරිත්‍ර කියල කෝෂය ඒක නේද? සම්බන්ධ කළ විට ඒක. ඔව් මේ උඩ ටික උඩ ටික. අට ටික. ඒක ලියාගන්න 25 වෙනි ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ යටතේ. මේක ලියාගන්න උඩ ප්‍රශ්නෙට. හරිද? විසි දාරිත්‍රකයේ ක්‍රියාව පැහැදිලි කරන්න කියලා තියෙන. ඒකට මෙන්න මේක ලියාගන්න. අර අර පැහැදිලි කරපු මේ ඍණ හරියට ලියන්න ඍණ කියන එක. අර කලින් කියපු එක තමයි. දැනක කිව්වේ ඒ ටික තමයි මේ තියෙන දාරිත්‍රකයක් කොහොමද ආරෝපණය වෙන්නේ. දාරිත්‍රකයේ ක්‍රියාව පැහැදිලි කරන අවස්ථාව යටතේ ඔක ලියන්න. ඒ අතර ඔයාලගේ ලකුණු පළවෙනි වාර විභාගේ ලකුණු නෙමෙයි තුන්වෙනි වාර විභාගේ ලකුණු ආවා නම් මෙතන චැට් එකට එවන්න මට අදහසක් ගන්න. කියපු දරුවොත් ඉන්නවා කියපු නැති දරුවොත් ඇති. චැට් එකට එවන්න වාර විභාගෙට ලකුණු දීලා ඇති නේද? දීලා නැත්නම් කරන්න දෙයක් නැහැ. ලකුණු දාන්න සයි නෑ. හරි. මේක ඒ අතර ලියන්න. මේක 24 ප්‍රශ්නෙට. මේක 25 යටතේ ලියන්න. විසි හතර වෙනි එක ලියලා ඉවරයි 25 වෙනි එක ලියන්නද? ලියන්න.
Deliver na raise hand karanna. Prakash dekama liyala iwarana. Deweni eka 25 prashne yadate liyanna yata thiyena eka. Hari, apa yang mana? Kamanya, sir. Hari, hari. Hari saya lihat. Saya lihat. Balan nih, pelipat itu yang pertanyaan yang kapi sila katakan lah ibu itu pas jaring pertanyaan itu. Metenya tiennah, pota kita n, mika, alhari utar lihat kan puluan nang hari. Balum menne mereka mukadde wenne kiala. Ada mereka Prasne under the Kiev unknown is the lama like Pelaputiana Abbasa Yatati Tiena maker. Make a hurry to Kiev unlace in a hair. Hurry the Prasne Tiena Kiev to the sir. Pitu Anka too many pitu, sir. This too many pitu. This too many pitu. Orang minum make me, hari itu kalpana kerana orang perasaannya, make samarunya, samar perasaan dia na lazy orang tiada kira dia ni mesti tapi itu teriinnya muka kita kerana orang kira. Ini sah balan, mami ke pahedli kerana. Kau mesti beri ni kira. Prasni istilah, mandiri kiyawan nak kami screen ni ke, tiada kari kamak ni kiyawan na. Kami ini pas ni mereka pahedli kerana na, kau mesti mukakti mereka beri ni kira. Ekoran nama aru itu maise. Pertanyaan kedua ni, dengan mama mereka perhati kerana aku. Saya ketiadaan. Mama perhati kerana. Saya kian nazar. Hari, barulah mala ketiadaan ini dia itu kian aku kau di kian ni, saya nukat. Saya paling ini kedivenne, vidu battery milik milik kosher lindenya vidu lienda mai milimeter chalne venne, dewan share kedivenne, daritra keng dene vidu lienda mai milik milimeter chalne venni sir. Baik, anda usahaya. Hari deh, api ek balamu kohomade me deh, orang hiti tipa deh kohomade ker venne kia lah. Api ke dana garne pakai kau mudah hari itu, beri ni kira ni. Ani taruh balu, mami ham kian nang, mami ala kian nak hari ni balu, nak eksagre. Estan itu sambandh kalau bihte milimeter katu chalane u atara. Bistan itu sambandh kalau bihte nevatat chalane u. Yaitu sidwi me pahedi karan, ima wasta abe dekhiya ki tawat ni rikshane ya clear. Mana balu, anna mene me sambandh karana mitena. Mereka sambandh kerupuhan,
ධාරාව ගලාගෙන යන පාර බලන්න මෙන්න මෙහෙන් ධාරාව එනවා මෙහෙන් ධාරාව එනවා මෙතනින් පහළට යන්න බෑ යාට මෙහෙම එනවා මෙන්න ගමන් කරන පාරට තමයි අපි අවධානය දෙන්න ඕන මෙන්න මිලිමීටර හරහා යනවා මෙතනින් උඩට ගියාට වැඩක් නෑ එතන යන්න පාරක් නෑ මෙහෙන් පාර වහලා මෙහෙට ඇවිල්ලා පරිපථය සම්පූර්ණ වෙනවා ඔන්න පළවෙනි අවස්ථාවේදී වෙන දේ ඔය අවස්ථාවේදී මෙන්න මේ දාරිත්‍රකය ආරෝපණය වෙනවා පළවෙනි අවස්ථාවේදී x කියන අග්‍රය ඒට සම්බන්ධ කරපුවාම දාරිත්‍රකය ආරෝපණය වෙනවා සහ මිලිමීටරේ කටුව උත්ක්‍රමණය වෙනවා මේ ධාරාවක් යනවනේ LED එක දැල්වෙනවද නැහැ සර් LED එක දැල්වෙන්නේ නැහැ LED එක දැල්වෙන්නේ නැහැ මොකද LED එකට හරහා ධාරාවක් යන්නේ නැති නිසා දැන් ඔය පළවෙනි අවස්ථාව පැහැදිලිද හැමෝටම හැමෝටම පැහැදිලිද කියලා බලන්න පැහැදිලි නැත්නම් කියන්න වේලික් මේ පරිපථයේ මෙන්න මෙතන අපි සම්බන්ධ කරපුවා මෙහෙන් ධාරාවක් එනවා මෙහෙන් ධාරාවක් එනවා මේ හරහා පාර දිගේ යනවා මෙන්න යනවා ඊළඟට මෙන්න මේ ධාරිත්‍රකයේ හරහාත් යනවා මිලිමීටරේ හරහා යනවා පරිපථය සම්පූර්ණයි ඔය ගමන් මාර්ගය තුල ඉන්නේ මෙන්න මේ ධාරිත්‍රකයයි මිලිමීටරය එනිසා මිලිමීටරේ උත්ක්‍රමණය වෙනවා එකක් ධාරිත්‍රකයේ ආරෝපණය වෙනවා මේ පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ x කියන එක ඒට සම්බන්ධ කරපුවා. ඔක හැම දරුවෙක්ටම පැහැදිලි වෙන්න ඕන ඔක අවස්ථා කිහිපයකදී තව කාට හරි පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්නත් ඕන. රූප සටහන ඔය විදිහට ඇඳලා කියන්නේ මෙන්න මේ පාර දිගේ ධාරාව යනවා. යනකොට මෙන්න මෙයයි මෙයයි මෙයා charge වෙනවා මෙයා ආරෝපණය වෙනවා මිලිමීටරේ උත්ක්‍රමණය වෙනවා. මේ විදිහට කියන්න ඕන. ඊළඟට මේ සම්බන්ධය මෙතනින් අපි මේක බීට සම්බන්ධ කරා. මේ පාර මෙතෙන් සම්බන්ධයි. එතකොට මෙතනින් පාරක් නැහැ. මම ඒක මකලා දාන්නම්කෝ. මම මෙයා මකලා දාන්නම් මෙතනින්. මේ මෙතන සම්බන්ධය තියෙන්නේ x වල ඉඳලා bට. හරිද මේ වේලි කෝෂයෙන් ධාරාවක් එනවද මෙහෙන් ධාරාවක් ආවට මෙතන යන්න පුළුවන්ද මෙහෙන් යන්න බෑ මෙහෙන් යන්න බෑ මෙතන පාර වහලා ඉතින් මේ වේලි කෝෂයේ දෙවෙනි අවස්ථාවේදී මෙයාගේ කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ මෙයාගෙන් වැඩක් වෙන්නේ නැහැ මෙයාගෙන් වැඩක් වෙන්නේ නැහැ මෙයාගෙන් වැඩක් වෙන්නේ නැහැ එහෙනම් කවුද දැන් මෙතන වැඩක් කරන්නේ වැඩක් කරන්නේ දැන් මෙන්න මේ ධාරිත්‍රකය ආරෝපණ ගබඩා කරගත්තනේ කලින් පාර ඒ ගබඩා කරගත්ත ආරෝපණ දැන් මොකද කරන්නේ අන්න දැන් නිදහස් කරනවා මේ ආරෝපණ දැන් නිදහස් කරනවා එයා යන්නේ මෙන්න මේ පාර දිගේ මේ පාර දිගේ යන්නේ මේ පාර දිගේ යන්නේ ඔය පාර දිගේ ගිහම් බලන්න දැන් කවුද පත්තු වෙන්නේ කවුද මොනවද වෙන්නේ කියලා බලන්න. ඔක ටක් ගාලා යනවා. ටක් ගාලා ගිහලා නතර වෙනවා. දිගටම යන්නේ. මිලිමීටරේ උත්ක්‍රමණය වෙනවා. LED එකත් මොකද වෙන්නේ? දැල් වෙනවා. ඔක ටක් ගාලා සිද්ධ වෙලා නවතිනවා. එහෙනම් අපිට ඕක පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. X කියන එකේනා A-ට සම්බන්ධ කරපුවාම මොකද්ද වෙන්නේ? x කියන අග්‍රය bට සම්බන්ධ කරපුවාම මොකක්ද වෙන්නේ x කියන එකේනා bට සම්බන්ධ කරපුවාම අර ධාරිත්‍රකයේ ගබඩා වෙලා තියෙන ආරෝපණ ටික ධාරිත්‍රකයේ ගබඩා වෙලා තියෙන ආරෝපණ ටික නිදහස් කරනවා ඒ නිදහස් කරපුවාම යන පාරක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන එතකොට මිලිමීටරයක් උත්ක්‍රමණය වෙනවා LED එකක් දැල්වෙනවා ඒක එකපාර දැල්වෙනවා නැති වෙලා යනවා ටක් ගන්න පැහැදිලිද හැමෝටම ඔක ටිකක් සංකීර්ණයි හරි ඔක සංකීර්ණ ක්‍රියාවලියක් ඕක පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕන හරිද හැමෝටම පැහැදිලිද ඔක්සර් ඔයාලා ඕක ආයේ හෙටත් මේ අභ්‍යාසය අරගෙන බලන්න මේක පැහැදිලි කරගන්න පුළුවන් තේරෙනවද කියලා බලන්න
මේ වගේ විභාගයට එනවා. දැන් මෙහෙම එකක් විභාගයට ආපුව අපිට එකපාරට හිතෙන්නේ නැහැ. හිතන්න එකක් අපි හිතන්න කම්මැලි. මේ වාක්‍ය දිහා දැක්කහම අමාරුයි කියලා තීරණය කරලා එතනම ඉවරයි. එහෙම නෙමෙයි ප්‍රශ්නේ හොඳට කියවන්න ඕන. ප්‍රශ්නේ කියවලා මොකද වෙන්නේ කියලා බලන්න ඕන. ඒ නිසා දැන් මේ එකක් ආවොත් ඒක අමතක වෙන්න කලින් ආයේ මේ හෙට මේකට උත්තර හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. ඒකට අපි පාඩම උතරින් අපේ අවසන් වෙනවා. අපි දැන් යනවා ප්‍රශ්නාවලියකට. ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. මේක අපි සාකච්ඡා කළෙත් ඒ වගේ එක ප්‍රශ්නයක්. මේ පාඩමේ ප්‍රශ්න ටිකක් අමාරුයි. හරිද? මේ පාඩුවෙන් ඉරියඳිනේවාවත් අමාරුයි. ඒකට හේතු ජුට්ටක් මේ කියවන්න හිතන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. එසේ වෙතත් අපි බලමු පළවෙනි ප්‍රශ්නයට උත්තරේ මොකක්ද කියලා හැමෝටම මේකේ ලකුණු කරන්න පුළුවන්. මේක උත්තර කොහෙවත් ලියන්න යන්න එපා. උත්තරේ පේන්න ලකුණු කරන්න. සන්දීප ලකුණු කළා ජනාති. බලමු උත්තරය. පළවෙනි එකට උත්තරය මෙතන අහනවා ස්ථිතිදුත් ආරෝපණ ලොවට හෙලිකලේ කවුද? ස්ථිතිදුත් ආරෝපණ ලොවට හෙලිකලේ විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා. අංක 1. ඊළඟට අංක 2. දැන් මේ ප්‍රශ්න ලේසියිනේ. දැන් ලේසියිනේ හුරුවක් තියෙනවනේ. දාරිත්‍රක ආරෝපණ ගබඩා කරන්න පුළුවන් උපකරණේ දාරිත්‍රක අංක 2. හරි. අංක 2. අපි බලමු එහෙමනම් අංක 3 අන්න හොඳට කියවන්න. ඒක උත්තරේ ලකුණු කරන්න පුළුවන් හොඳට මතකන. වීදුරු මොකද උනේ? කද්ද කියලා මතකන. ඡේද වලින් වීදුරු දණ්ඩක් පිරිමැද්දලු. කල්පනා කරන්න ඕන හොඳට. මේ වගේ එකක් ආවොත් අමාරුයි. ඒතර පරණ දැනුම ඔළුවට ගන්න ඕන. කලට මතක ඇති කවුද වීදුරු වල මං කිව්වනේ මතක තියාගන්න කියලා. වීදුරු වලට ලැබිච්ච ආරෝපණය මොකද්ද? එබනයිට් වලට ලැබිච්ච ආරෝපණය මොකක්ද කියලා මතක තියාගන්න කිව්වනේ. බලන්න. එතකොට ඔයාලට ගන්න පුළුවන් A සහ B කියන එක කිසිසේත්ම වෙන්න බෑ. වීදුරු දණ්ඩට ධන වීදුරු දණ්ඩ ඍණ කියලා දෙකක් ඉන්න බෑනේ. ওই දෙකෙන් එකක් ඉන්න. එතන AB කියන එක කොහෙත් AB කියන දෙන්නගෙන් දෙකම වෙන්න බෑ. ඒ මෙතන මේ උත්තරයක් ලකුණු කරපින්ද මං කිව්වේ මේ උත්තරේ කොහෙත්ම වෙන්න බෑ. හරිද? ඊළඟට අපි බලමු එවනා. ඔයාලට මතකද වීදුරු දණ්ඩ ලැබිච්ච ආරෝපණය කියන්න බලන්න. ධන ආරෝපණ. වීදුරු ධන ඡේද රද්ද මොකද්ද උනේ එහෙනම්? ඍණ ආරෝපණය. වීදුරු ධන වුණා නම් ඡේද රද්ද ඍණ වෙනවා. වීදුරු ධන වුණා නම් ඡේද රද්ද ඍණ වෙන්නවා. දෙන්නම ධන වෙන්න බෑනේ. දෙන්නම ඍණ වෙන්නත් බෑ. මොකද ඡේද රද්දෙන් පිරිමැද්දාම ඉලෙක්ට්‍රෝන කාගෙන් කාටද ගිහිල්ලා තියෙන්නේ? වීදුරු ධනෙන් ඉඳලා ඉලෙක්ට්‍රෝන ඡේද රද්දට ගිහිල්ලා. වීදුරු දණ්ඩේ ඉඳලා ඉලෙක්ට්‍රෝන ඡේද රද්දට ගිහිල්ලා. ඒතර ඉලෙක්ට්‍රෝන ගේහිඳ වීදුරු ධන වුණා ඡේද රද්ද ඍණ වුණා. උත්තරේ ඒ පමණයිනේ තියෙන්නේ නේ. ඡේද රද්දට ධන ලැබෙන්න බෑනේ. වීදුරු දණ්ඩේට ධන. හරි. දැන් ওই ප්‍රශ්න ටික අමාරු ප්‍රශ්න ටික මේ තුන්වෙනි ප්‍රශ්නේ අමාරු එක. මේකට අර දැනුම තියෙන්න ඕන. අරක අමතකයි නම් හරි වැඩේ. මම ඒ ටික කොහොම හරි මතක් කරලා මතක් කරවන්න. හා දැන් මේකත් හොඳට කියවන්න. මේ හතරවෙනි ප්‍රශ්නයත් ටිකක් අමාරු එකක්. හරි, දැනුම තියෙනවා නම් අමාරු නෑ. හතරවෙනි එකත් ටිකක් අමාරු. පිරිමැදීමට පෙර
පිරිමැදීමට පෙර වීදුරු දණ්ඩක පිරිමැදීමට කලින් වීදුරු දණ්ඩක නෙමේ කාගි වුණත් මොකද වෙන්නේ පිරිමැදින්න කලින් වීදුරු දණ්ඩක නෙමේ කාගි වුණත් ධන හරින සමානව තියෙන. ඒතර මේ අංක 3 කියන උත්තරේ හරිනේ. අංක 3 කියන උත්තරේ හරි. මෙයා හරි. ධන හරින සමානව තියෙන. දාරිත්‍රකයක සංකේතය දැන් අමතක නැහැනේ. මෙන්න මේක තමයි උත්තරේ. නැර දාරිත්‍රකයක් සකස් කරනකොට අර තහඩු දෙක අතරට දාන්න බෑ මොනවද? සන්නායක දෙයක් දාන්න බෑ. ඒක මතකයි නේ ඔයාලට. ඒක නෙමෙයි උත්තරේ ලකුණු කළේ. මේ අද නෙමෙයි ඒක දිගට මතක තියෙන්න. ඊයම් කොළ දාන්න බෑ. දාන්න බෑ නොහැකි ද්‍රව්‍ය. කඩදාසි දැම්මයි, පොලිතින් දැම්මයි, කාඩ්බෝඩ් දැම්මයි, දාන්න බැරි මොනවද? ඊයම් කොළ. යම් කොළ. ඊයම් කොළ. ඔව් අමතක වෙන්න දෙන්න එපා. ඔයාලා දිගටම වැඩ කරනවා ඇති කියලා හිතනවා. ඔයාලගේ උනන්දුව දිගටම තියාගන්න. එහෙම කළොත් හරි, ඔයාලගේ මහන්සි, ඔයාලගේ කැමැත්ත තිබ්බොත් හරි. හරි වැරදි ටිකක් දාන්න තියෙ. පළවෙනි ප්‍රකාශනය හරිද වැරදිද? ඇතැම් ද්‍රව්‍ය පිරිමැද්දහම ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා. ඒකට හරි එනවා නම් උත්තරේ හරි. සජාති ආරෝපණ සහිත වස්තු අතර ආකර්ෂණයක්. සජාතිය නම් ආරෝපණයක්. ආකර්ෂණයක් දෙවෙන්නේ නෑ, විකර්ෂණයක්. වැරදි නේ කියපු එක වැරදි. මෙතන වැරදි තියෙනවා නම් උත්තරේ හරි ඈ. ස්ථිති විද්‍යුත් ආරෝපණ වියලි කෝෂයක ගබඩා කරන්න පුළුවන්ලු. වියලි කෝෂයක පුළුවන්ද ගබඩා කරන්න? වියලි කෝෂයක නෙමෙයි ගබඩා කරන්න, මොකේද? දාරිත්‍රයක. දාරිත්‍රකයක. දාරිත්‍රකයක. වස්තු දෙකක් පිරිමැද්දාම ඒ වස්තු දෙකට එකම ආරෝපණය ලැබෙනවලු. පිරිමැද්දොත් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ, එකම ආරෝපණ ලැබෙන්නේ. මෙතන වැරදි තියනවා නම් මෙතන උත්තරේ හරි. ස්ථිති විද්‍යුත් ආරෝපණ මනින්නේ ෆැරඩ් වලින්. හරිනේ. මෙතන හරි තියනවා නම් උත්තරේ හරි. හරිද? මේ ටික බලන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ අර අපි ඉගෙන ගත්ත ප්‍රශ්නෙම තමයි මෙතන තියෙන්නේ. හරිද? මෙතන අපි ඉගෙන ගත්ත ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඒ නිසා මම ඒක වෙන නෙවෙයි කියන්නේ. මේ තියෙන්නේ වෙන විදි අර මේ වගේ පරීක්ෂණයක් තිබ්බා. පොලිතින් කැබැල්ලක්කින් පිරිමදින ලද බටයක් පහත ආකාරයකට තියෙනවා. ඩ්‍රොවින් පින්නේකින් තිබ්බා මතක ඇතිනේ මේ වගේ ගැටලුවක්. මෙව පොලිතින් කැබැල්ල බීම වටේ ඇසලට ගෙනා විට නිරීක්ෂණය කුමක්ද? මොකද වෙන්නේ? බීම වටේ කැරකෙනවා සර්. කැරකෙනවා කියන එකටත් වඩා අපිට දැන් පොලිතින් වල තියෙන ආරෝපණය මොකක් වෙන්නේ නැද්ද? දැන් පොලිතින් වලින් මේක පිරිමැද්දාම මේ බීම් බටේට අපි හිතමු ඍණ ආරෝපණයයි කියලා. එහෙනම් පොලිතින් වල තියෙන්නේ මොකක්ද? ධන ආරෝපණයනේ. එතකොට එහෙම ධන ආරෝපණය වෙච්ච මෙම පොලිතින් කියලා නෙමෙයි මේවට අවධානය දෙන්න. මෙම පොලිතින් කැබැල්ලනේ. එතකොට මෙයාව ලං කරපුවා මොකද වෙන්නේ? පොලිත් මේ බීම් බටය පොලිතින් කැබැල්ල වෙතට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වුණත් මේ කැරකෙනවා, විකර්ෂණය වුණත් කැරකෙනවා. හැබැයි අපි දැනගන්න ඕන දැන් පොලිතින් කැබැල්ලෙන් පිරිමැද්දාම මෙයාට ඍණ ගියා නම් පොලිතින් වලට ධන ලැබෙනවා. එතකොට ඒ පොලිතින් කැබැල්ල තමයි මෙතෙන් ලං කරන්නේ. එතකොට විජාතීය ආරෝපණ නිසා ආකර්ෂණය වෙනවා කියන එක ඔතන ලියන්න ඕන. ආරෝපණය නොකළ බීම් වටයක් ගෙනා විට නිරීක්ෂණය කුමක්ද? මෙතෙන්ද ගෙනවලු ආරෝපණය නොකරපු එක. කිසිවක් වෙන්නේ නැහැ. කිසිවක් සිදු වෙන්නේ නැහැ. කිසිවක් වෙන්නේ නැහැ. මෙතන මේ මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි
දන්නවා මෙහෙම දෙයක් අන්නේ ක්‍රියාවලිය මෙතන වෙනවා අපි කිසිවක් වෙන්නේ නැහැ කියලා කිව්වානේ නමුත් අපි දැන් මේ බටයක් හරි පෑනක් හරි අපේ හිසකෙස්වල ආරෝපණය කරලා අපි මේ කඩදාසි කැබලි වලට ලං කරපුවාම මොකද වෙන්නේ කියන්න ලං කරනවා ලං කරපුවාම පෑනට ඒක ඇදිලා එනවා කඩදාසි කඩදාසි ඇදිලා එනවා ඒ කඩදාසි ඇදිලා ඉන්නේ කොහොමද දන්නවද දැන් මෙයාට අපි හිතමු ඍණ ආරෝපණයක් තිබ්බයි කියලා එතකොට මෙයා මෙතන ධන හදාගන්න මෙතන ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු වෙලා යනවා එතකොට මෙයා ධන වෙනවා මෙතන අන්න ඊට පස්සේ ආකර්ෂණය වෙනවා එතකොට බීම් බටේටත් ඔය වගේම දෙයක් වෙනවා මුලින් අපි දැන් මෙයාට ආරෝපණයක් නැති එක්කෙනෙක් නෙගෙන්නේ මෙතෙන්ට හරිද මෙතෙන්ට ආරෝපණයක් නැති එක්කෙනෙක් ගේන්නේ ආරෝපණයක් නැති එක්කෙනෙක් ගෙනාපුවාම දැන් මෙයා ආරෝපණය වෙලානේ අපි තුන් මෙයා ඍණ විදියට කියලා එතන බීම් බටේ ගෙනාපුවාම බීම් බටේ අපි දන්නවනේ ධන ආරෝපණයි ඍණ ආරෝපණයි සමානව තියෙනවා කියලා එතන මේ ඍණ ආරෝපණ වගේ මොකද කරන්නේ මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙට පළවා හරින තල්ලු කර ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියාම මෙයා ධන වෙනවා අන්න ආරෝපණය හදාගෙන මේ කඩදාසි කැබැල්ල වගේම මෙයත් මොකද වෙන්නේ ආකර්ෂණය වෙනවා එතකොට ආරෝපණය නොකළ එක්කෙනෙක් ගෙනාවත් ආකර්ෂණයක් වෙනවා ඒ ආකර්ෂණය වෙන්නේ ඇයි දැන් මේ කඩදාසි කැබලට වෙච්ච දේ දන්නව නේද මොකද උනේ කියලා අපි පෑන විතරනේ පිරිමැද්දේ කඩදාසි කැබල්ල ආරෝපණය කරන්න ගියේ නෑනේ අපි මෙහෙම ආරෝපණය කරලා කඩදාසි කැබල්ල ලං කරපුවාම මේ කඩදාසි කැබැල්ලේ විද්‍යුත් ආරෝපණ හට ගන්න. මෙහෙ ධන වෙලා මෙහෙ ඍණ වෙනවා. ඒ වගේම දෙයක් මේ බීම බටේටත් වෙනවා. බීම බටයත් ධන මේ ආරෝපණය වෙලා මේ ආකර්ෂණය වෙනවා. නමුත් ඇඟිල්ල ලං කරපුවාම එහෙම වෙන්නේ නැහැ. කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒතර මේකෙදි කිසිම වෙනසක් වෙන්නේ නැහැයි කියන්න අපිට බෑ. මොකද මේ දෙවෙනි අවස්ථාවේ අර කඩදාසි කැබලි වලට වෙච්ච දේ වගේම දෙයක් මේ බීම් බටේටත් වෙනවා ආරෝපණය නොකළ එක්කෙනෙක් නෙගෙන්නේ නමුත් මෙයා ආරෝපණය වෙලා ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා නිසා ඒක ඔළුවට දාගන්න අපි ප්‍රශ්නවලදී බලමු කොහොමද ලියන්නේ කියලා මම පේපර් එකකට යනවා ඒ කියන්නේ මේ ප්‍රශ්න කීපයක් තියෙන පේපර් එකක් ගන්නවා ඒක බලමු අපි කොහොමද වාර විභාගෙදී මේ ප්‍රශ්න ලැබිලා තියෙන්නේ කියලා බලන්න පුළුවන් මම මේ මුකුත් ලියන්න දුන්නේ නැහැ ඔයාලට ටියුට් එක විතරයි ලිව්වේ මම පේපර් කීපයක ඔය ප්‍රශ්න කීපයක් කතා කරලා බලමු බහුවර්ණ ප්‍රශ්න කීපයක් කොහොමද තියෙන්නේ කියලා. උත්තර කියන්න උත්සාහ කරන්න, හෝ උත්තර ලකුණු කරන්න උත්සාහ කරන්න. මෙන්න එක පේපර් එකක් තියෙනවා. මේකේ තියෙන අපේ මේ දක්වා ඉගෙනගෙන තියෙන පාඩම් වලට අදාළව බලමු. මොනවද අපිට ලියන්න පුළුවන් කියලා. මේ පළවෙනි පාඩම් දෙක අපි කතා කළා. තුන්වෙනි පාඩම මම එවන්නම්. පළවෙනි සහ දෙවෙනි පාඩම ඇසුරින් උත්තර ලකුණු කරන්න ඔයාලට පේනවා පළවෙනි ප්‍රශ්නය ලකුණු කරන්න බලන්න දැනුම බලන්න මතකයේ කොච්චරක් තියෙනවද කියලා බලන්න පළවෙනි ප්‍රශ්නේ බලමු ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සඳහා වියලා තෙරපා දෙයක සාමාන්‍ය ප්‍රායෝගික දැනීමෙන් අපෙන් අහන්නේ
අඹශාකයක් අරන් උක් කරන්න බෑනේ ඉර බටුත් බෑ කරන්න පුළුවන් සරලම එක තමයි මේ තියෙන කුප්පමේනිය ශාකය. මේකට උත්තරේ තමයි කුප්පමේනිය ශාකය. හරිද? දැන් මෙයාලා කියන්නේ මේක තෙරලා මේ පොතක් අස්සේ දාලා වියලලා පොතක අලවන්න පුළුවන් ප්‍රමාණය කුප්පමේනියනේ. එහෙම එකක් අපි කවදාත් ඉගෙනුවද නැහනේ. නමුත් ඒවා මේ ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපේ දැනුමෙන් ගන්න පුළුවන් වෙන්න ඕන. දකුණු පසින් මෙන්න මෙතන තියෙනවලු ශාකයක්. මේ ශාකයේ පැවතිය නොහැකි ලක්ෂණය. ඉතින් මේ ශාකය ගැන ඔයාලා මොනවද දන්නේ? මට ඔළුවට එනවා මේ ශාකය මොකක්ද? සපුෂ්ප ශාකය. මෙයා සපුෂ්ප සහ ත්‍රිවිජ පත්‍රි ශාකයක් කියලා මගේ ඔළුවට එනවා. ත්‍රිවිජ පත්‍රි ශාකය. සපුෂ්පයි මලක් තියෙනවා ත්‍රිවිජ පත්‍රි කියන එකත් මගේ ඔළුවට එනවා. එහෙමනම් ත්‍රිවිජ පත්‍රි දැන් මේ ප්‍රශ්නවල හිතන්න ඕන විදිය හරිද? ඔයාලා මේ රූපේ දිහා බලාගෙන හිතන්න යන්න එපා. රූපේ උදව් කරගෙන දැන් රූපේ දිහා දැක්කහම මම කියවනේ මේක ත්‍රිවිජ පත්‍රි ශාකයක්. සපුෂ්ප ශාකයක් කියලාත් කිව්වා හරි. එතකොට සපුෂ්ප ශාකයක් වුණාට විතරක් බෑ මේක ත්‍රිවිජ පත්‍රි කියන එක ඔළුවට ගන්න ඕන. එහෙනම් ත්‍රිවිජ පත්‍රි ශාකවල නැති ලක්ෂණයක් මෙතන හොයන්න තියෙන්නේ. මුදු මුලක් තියෙනවද? ඔව්. අතු බෙදිලාද? ඔව්. මේව අතු බෙදෙනවා. බීජේපී ඉලි දෙකක් තියෙනවද? මේක පේන්නේ නැහැ නේ. නමුත් ත්‍රිවිජ පත්‍රි නම් පියලි දෙකක් බෙදෙනවා. එහෙනම් පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් සමාන්තර නාට්‍ය වින්‍යාසයක් නෙමේ තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? ජාලාභ නාරටි වින්‍යාසය. මොන වින්‍යාසයක්ද තියෙන්නේ? ජාලාභ නාරටි වින්‍යාසය. දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ තාම අපි ඉගෙන ගත්තේ නැහැ. මම අභියෝගයක් දෙනවා මේ ඔයාලා 6 වසර ඉගෙන ගත්ත දැනුමේ තුන්වෙනි ප්‍රශ්නෙටයි 4වෙනි ප්‍රශ්නෙටයි උත්තර ලියන්න පුළුවන්ද කියලා. 3 4 අපි තාම මේ 7 වසරට ඉගෙන ගත්තේ නැහැ. මේක මම දෙන්නේ 6 වසර දැනුමින් උත්තර ලියන්න. දැන් 4 වෙනි එකේ පළවෙනි වචනේ තේරුම දන්නේ නැහැ. ප්‍රත්‍යවර්ත. හරි. අපි ඔව් 4 වෙනි එක තාම එන අපිට එක් කරන්න බෑ. මේ අපි ඒක කියමු. මේ මෙතනදී බයිසිකල් ඩයිනමෝ කියන එක තමයි මේ වැරදි උත්තරේ. චලනයක් මගින් විදුලිය නිපදවන්නේ. අපිට කතා කරන්න තියෙනවා පාඩම. ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ AC කරන්ට් එකක්. ඔයාලා AC DC කරන්ට් ගැන අහලා ඇතිනේ නේද? AC කරන්ට් එකක් කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව මෙන්න මෙහෙම කාලයත් එක්ක ධාරාව මාරු වෙවි යන. DC කරන්ට් එකක් කියන්නේ මෙන්න මෙහෙම කාලයත් එක්ක සරල ධාරාවක්, සරල රේඛීය ධාරාවක්. එතකොට ප්‍රත්‍යාවර්තක ධාරාවක් හම්බෙන්නේ AC කරන්ට් එකක් හම්බෙන්නේ මේ ඩයිනමෝ වලින්, විදුලි ජනක යන්ත්‍ර වලින්. අපේ ගෙවල් වලට එන්නේ AC කරන්ට් එකක්, ප්‍රත්‍යවර්තක ධාරාවක්. ඒකට උත්තරේ වෙන්නේ මෙන්න මේ උත්තරේ. පාපැදි එක ප්‍රධාන ලාම්පුව කියන එක. හරි, ඒක ගැටලුවක් නෑ. අම්ල බාෂ්ම පාඩමක් තියෙනවා. හරි, 6 වෙනි ප්‍රශ්නේ බලන්න. 6 වෙනි ප්‍රශ්නේ. මෙම ශාකයේ අතු වලින් හටගෙන පහළට වර්ධනය වී ඇති මුල් වලින් ඉටුවන කාර්ය මොකක්ද? මේ තියෙන්නේ මොකද්ද ශාකයේ කියලා දන්නවනේ ඔයාලා. මේක නුග ගහක්. මේකේ මුල් ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? මේ මුල් වර්ගයේ මොකක්ද? මේ මුලෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? මේ මුල මොකද්ද? කරු මුල්. මේ මුල් වර්ගයේ කරු මුල්. උදේ කරු මුල් වලින් කරන්නේ අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා. අතු වලට ආධාරකයක් විදියට ක්‍රියා කරනවා. ඒක මතක් කරගන්න. මතක් කරන්න එපා. ඒක මතක් කරන්න. හරි, අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? 7 වෙනි ප්‍රශ්නේ පුෂ්පවල පැවති හැකි ලක්ෂණ කීපයක්. ප්‍රශ්න හොඳට කියවන්න. ඒවා අතරින් රාත්‍රී පිපෙන පුෂ්පවල දැකිය හැකි කවර ලක්ෂණදයි තෝරන්නලු.
මේවා ගොඩක් වෙලාවට සුදු පාටයි සුගන්ධවත් උත්තරේ අංක නිවැරදි අංක 3. ඒත් අපි මේ papers කිහිපයක් වැඩිපුර කතා කරනවා පාඩම ඉවර කරලා පාඩම් ඉවර කරලා මේ papers වල තියෙන වලට ඉගෙන ගන්න ලොකු දේවල් ටිකක්. හරිද? ඒ නිසා පාඩම් වලට ඉන්නා වගේම වැදගත් දෙයක් තමයි මම හැමදාම කියනවා. මේ ප්‍රශ්න පත්‍ර කරන කොටත් ඒවට සහභාගී වෙන එක. ඊළඟට 8 වෙනි ප්‍රශ්නයට උත්තරය ඇත්තටම අපි තාම කතා කරේ නැහැ. ඒ තමයි අපිට තියෙන අවසාන පාඩම සත්ත්ව විවිධත්වය. පළවෙනි වාරයේ තියෙන අවසාන පාඩම සත්ත්ව විවිධත්වය. ඒකෙන් තමයි ওই ප්‍රශ්නේ අහලා තියෙන්නේ. උතර මේක අපි කියන්නේ මේකට මේ වේශාන්තරණය කියලා. පරිසරයේ වර්ණයයි සතාගේ වර්ණයයි වෙන් කරලා හඳුනා ගන්න බැරි එකට කියනවා වේශාන්තරණය කියලා. හරි. ඒක නෙමෙයි අපි බලමු 9 වෙනි ප්‍රශ්නේක අපේ පාඩමට අදාළ එකක්. අපේ පාඩමට අදාළ එකක් 9 වෙනි ප්‍රශ්නේ. ස්ථිති විද්‍යුතයේ භාවිතයට ගන්න අවස්ථාව විය හැක්කේ. නෝකට උත්තරය හිතන්නකෝ. ස්ථිති විද්‍යුතයේ භාවිතයට ගන්න අවස්ථාව මොකද්ද? යාලට කිව්ව අකුණු ඇති වෙනවා. අර TV එකට අපි අතලං කරපුවම රෝම ආකර්ෂණය වෙනවා. ඡායා පිටපත් යන්ත්‍ර, රූප වාහිනී, ගුවන් විදුලි වල ඉලෙක්ට්‍රොනික පරිපත්වල ස්ථිති විද්‍යුතය තියෙනවා. එහෙනම් හරි උත්තරේ මොකද්ද? ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියාත්මක වීම. මේවා හරියට ඔයාලා පාඩම ඉගෙන ගත්තට විතරක් බෑ පොඩ පොඩ පාඩම් කරගන්න. ඒ සතියේ කතා කරන දේවල් නැවත නැවත චුට්ටක් බලා ගන්න. ඔයාලා මුකුත් වැඩ නොකර හිටියොත් මේ අපිට මුකුත් වෙනසක් කරන්න බෑ. හරියට පාඩම් කෙරුවොත් විතරයි ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු. 10 වෙනි ප්‍රශ්නේ මොකද්ද? 10 වෙනි එකට උත්තරේ මේ තියෙන මොකද්ද? මම කියන්න ඔයාල ලියන අතර මේ තියෙන කලංකය, මේ තියෙන බිම්බ ഘോഷය, කලංකය, මේ තියෙන මොකද්ද? කීලය. කලංකයේ කීලේ ඩිම්බ ഘോഷය. උත්තරේ මොකද්ද? අංක 1. පරාගධානී සහ මොකද්ද අනිත් එක? පරාගධානීය. මේ තියෙන සූත්‍රිකාව. මේක ජායාංගය, මේ තියෙන පූමාංගය. මතකයිනේ ජායාංගයේ පූමාංගේ? හරි. ඔය ටික මතක් කරගන්න. ඊළඟට අපි බලමු මේවා බෑ මේවා බෑ. අන්න බලන්න 21 බලන්න පුළුවන්ද කියලා. 21 දැන් අපි එකක් කතා කළා විතරයි. 21 ඔන්න ඔයගේ අමාරු ප්‍රශ්නේ නෝක. අමාරුයි. අමාරු වෙන්නේ ඇයි? ඡේදවල වීතුරු වලයි එබනයිට් වලයි ආරෝපණ මතක නැහැ. ඒක මතක නැති තාක්කල් ඕක අමාරු. හරිද? මේ ලහන අසත්‍ය ප්‍රකාශය. ඔයාලා දන්න දෙකක් මම මෙතන ලියන්න. අසත්‍ය ප්‍රකාශයක් අහන්න. වීදුරු දන්න ලැබුණේ මොන ආරෝපණයක්ද? වීදුරු වල ලැබුණේ මොන ආරෝපණයක්ද? ධනාරෝපණය. ධන. මෙයා දන. මේක මොකෙන්ද පිළිමැද්දේ? සේදරෙදිවලු. එතන පළවෙනි ප්‍රකාශය අසත්‍යද? නෑ, ඒක සත්‍ය. ඒක සත්‍යයි. අනේ තර්ක කරන විදිහ ඒක සත්‍යයි.
එක සත්‍යය. ඊළඟට අපි එබනයිට් අපි දන්න ඊළඟ එක්කෙනා බලමු. එබනයිට් වල ආරෝපණය මොකද්ද? රීන ආරෝපණය. ඒක රීන. මොකෙන්ද පිරිමැද්දේ? ලෝම රෙදිවි. ලෝම රෙදිවි. එතකොට එබනයිට් වල ලැබුණේ මොකද්ද? රීන ආරෝපණය. එහෙනම් දෙවෙනි ප්‍රකාශනය හරිද? වැරදි. අසත්‍ය ප්‍රකාශය තමයි අංක දෙක. හරිද? තුන්වෙනි එකේ කියලා තියෙන මොකද්ද? ලෝභ වලින් පිරිමදෙලාද එබනයිට් දාන්න ඍණ ආරෝපණයක් ලැබි. ඒක හරි. මං කියවනේ මේ ධන ඍණ දෙන්න මතක තියා ගන්න. වෙන හතරවෙනියට ඉන්න අපි දන්නේ නැති එක්කෙනෙක්. අපි ඔහොම එකක් ඉගෙන ගත්තේ නැහැ. නේද? ඒ හින්දා ඔන්න මේක හයිලයිට් කරලා පොතේ කොහරි ලියා ගන්න අමතර කරුණක් විදියට තේද වලින් පිරිමදින්නද PVC දණ්ඩට ඍණ ආරෝපණයක් ලැබි. අරු ලකුණක් දාලා ලියා ගන්න. PVC තේද වලින් පිරිමදින්නද PVC දණ්ඩට ඍණ ආරෝපණයක් ලැබි. PVC වලින් පිරිමදින්නද sorry තේද වලින් පිරිමදින්නද PVC දණ්ඩට ඍණ ආරෝපණ එකක් හරි. දොර වැරදි එක්කෙනා අපි අපේ දැනුමෙන් අපිට වැරදි එක්කෙනා හොයාගත්ත හැකි. ලෝමවලි පැහැදිලිද හැමෝටම? මම කියවනේ මේ පාඩමේ ප්‍රශ්න ලේසි වෙන්නේ නැහැ. මේ කරුණු අමතක වෙලා තියෙන තාක්ක. මේක මේක අමාරුනේ. මේක අමතක නම් මේවා අමාරු වෙනවා. වීදුරු ධන තේද වීදුරු ධන තේද ඍණ වෙනවා. එබනයිට් ඍණ ලෝම ධන වෙනවා. මේක හොරි ඔයාලාගේ වයිට් බෝඩ් එකක් තියෙනවා. ඒක හැටි ඔක ලියලා තියාගන්න සතියක් යනකම් මතක හිටින්. හරිද? සතියක් යනකම් මතක හිටින්න ඔක ලියලා තියාගන්න. හරි. අපි එහෙමනම් අදට ඔතනින් අවසන් කරමු. අපි ඒ වගේ ප්‍රශ්න ඉදිරියේදී බලමු. මේ පේපර්ස් තියෙනවා. මම ඒවා ඔස්සේ මතක් කරන්නම් මොනවද අපිට ලැබෙන්නේ කියලා. මේකින් අපි කතා කරපු පාඩම් ප්‍රශ්න. හොඳයි. එහෙමනම් අපි අදට අවසන් කරමු නේද? එන හැම දරුවෙක්ටම අයිබෝවන්. මොන හරි ගැටලු තියෙනවා කියන්න. අයිබෝවන් සර්, thank you. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. thank you. අයිබෝවන් සර්. අයිබෝවන්. සර්, ඊළඟ සතිය තියෙනවද? ඊළඟ සතිය ඉරිදා නේද? ඉරිදා මම පණිවිඩයක් දාන්න. ගැටලුවක් නැහැ, නිවාඩු ඉවරයිනේ. නිවාඩුවක් අවශ්‍ය නම් කියන්න. හරි සර්. මම බලලා පණිවිඩයක් දාන්නම්.